අයිබෝන් හැමෝටම ඔයාලට මතක ඇති මම මීට සතියකට විතර කලින් දැම්මා මහවැසි නොතකා අග්බෝ හොයාගෙන ගිය ගමනක වීඩියෝවක්. ඒකේ දෙවෙනි කොටස තමයි මේ. ඉතින් හැමිහෙමීට හොරෙන් හොරෙන් වැවෙන් ගොඩට එන්න ආපු අග්බෝට හිටපු ගමන්ම ඒ යන ගමන නවත්තන්න සිද්ධෙනවා. ඒ මොකද කියනවනම් කොයි වෙලේ හරි අග්බෝ වැවින් ගොඩට ඇවිත් වැවට පල්ලෙහෙන් තියෙන කොඹුර එයාට පැනලා වගාවන් විනාශ කරයි කියලා සෝදිසියෙන් හිටපු ගොවිය කීප දෙනෙක් වැව් බැම් උඩින් ඇවිල්ලා සද්ද කරන්න ගත්ත හින්දා. ඉතින් ඒ සද්දෙට නැවතුණු අග්බෝ ගලක් වගේ ඉන්න හෙල්ලෙනවත් නැතුව. ඔයි ඉන්න කට්ටිය අග්බෝත් ඒ පැත්තට හැරිලා බලාගෙන ඉන්නවා. ඇස් පෙනීම ගැන තමා තාම අපිට කියන්න බැරි මොකුත්. ගොඩට ආවත් නම් බැලුව හැකි ඇස් පෙනීම කොහොමද කියලා. හොරෙන් හොරෙන් යන්න ගිය ගමන මාට් වෙච්ච හින්දා දැන් මොකද කරන්න කියලා හිතාගන්න බැරුව වගේ ඉන්නවා. මේ තමයි ඒ වැව. ලස්සන වටපිටාවක පිහිටලා තියෙන්නේ. ඔය ඉන්නේ අග්බෝලි. එයාට තව ටික දුරයි යන්න තිබ්බේ වැව් ගමෙන් ගොඩ වෙලා එයා පැත්තට යන්න. තා ඉන්න පැත්තට කට්ටිය ගමේ කට්ටි ඉන්න පැත්තට කොහොම ප්‍රතිචාරයක් ලැබෙයිද කියන්න බෑ. අරංම කියන්න ඉවරයින් නේද? ඇතාකින් වාට හරි කරදරේ නේ. ඕනේ දැන් මේ පැත්තට ද යන්න යන්නේ කණ්ඩත් ළඟටම අපි බයි කියව එහා පැත්ත අර අතන ගහ යට දානවා මාමා. දැන් දවස් දවස් කීයද මෙහෙට? මේ දවස් දෙකයි නේ. අපේ නෙමෙයි මාත හතරක් නේ. ඒ කොහෙද මේ මේ වන්න මඩු පෙත්තේ? ඔව් හා එහෙනම් මේ අතන එහි අර වන්න මඩු වෙවේ නේද? අර මේ මේ වැටක් ගහවා කිව්වේ. ඔව් ඒකනේ ඒක ඊට කලින් මෙයා මෙයා පැන්නා නේ. බලන්න වැට ගහනවා ආරං කියලා පැන්නා නේ. මොලේ තියන අය කියන්නේ එක පැත්තක් ගහලා නෑ අනිත් ඔක්කොම වට කරලා තියෙනවා. ඔව් නේ ඒක ඕරෙප් එක බන්න දෙන්න වෙන ලස්සනට. ආ ආ ආ හා හා කොයි දෙන්න එන්න මම ගොඩුණොත් කොහෙටද යන්නේ එතකොට? ඔය යන්නේ ආයෙත් එහෙ. ඒ පැත්තට යන්නේ නේ? ඔව් මේ සුද්ද කරන්න තමයි යන්නේ නේ. ඔය ඉන්නේ අහිංසකයා වගේ.
මෙහෙම ඉන්නවා දකිනකොට අපිට නම් ඇත්තටම මෙයා ගැන දුක හිතෙනවා. ඒ වුණත් එයා ගමයාගේ වගාම වලට පැනලා හානි කරන හින්දා ගමේ අයට ඉතින් එයා කරදරයක් වගේ තමයි පේන්නේ. හොර වෙලා දැන් මිනිස්සුන්ට හුරු වෙලා ඉන්නේ නේ. ඔව්. ඉතින් මේ මිනිස්සුන්ට කිසිම බයක් නෑ. බයක් නෑ. දැන් නම් ඉස්සර වගේ නේ. දැන් ඉස්සර නම් මේ වගේ ලඟ වෙලා හිටියද? දැන් පන්නනවා. දැන් පන්නනවා නේ. පන්නනවායි. ඔව්. දැන් සතාටත් හරි කිරිහැරයක්. හරි කරදරයක්. කරදරයක් නේ. නිදාසෙ සතෙක් නේ. පන්න ටික. පන්න. මාස ගාන තිස්සේ මෙහෙනේ නේ දෙන්නේ මේ තිරස් කරන්නේ. දැන් මෙයාගේ ගෙදර මේ කම්පෝස්ට් එක. ආයෙත් ළඟට ගිහින් ළඟට ගිහින් කඩලා දිවිසල් හයක්. ඒ පළවෙනි පාර. දිවිසල් හයයි මේ අද කොට දාලා ගේ ඇතුලෙන් තිබ්බ එක. තිබ්බ එක. මොකද කරන්නේ දෙන්නේ? හිර කරයි කියලා දැනගත්තා. මාස දෙක තුනක්ම හිටියන්නේ එතෙන්ට. යන්න ඔහම යන්න. කාන් ඇහෙන හොඳටනේ. හැබැයි ඉතින් අර මැදෙද්දී කතා කරපු ගම මට හැරුණා නේ. හැරුණා. යන් යන් යන්න. ඔය යන්න යන්න. මේ ආයෙ කොයි පැත්තෙන්ද එතකොට මෙහෙට? මෙහෙම ආයෙ. ඔයෙන් ඇවිල්ලා මේකට බැස්සේ. යන්න යන්න යන්න. යන්න. ක්ෂමෝ සතරයි ඉලකරයි කියලා දැනගත්තා. ඔව්. උඩ අවබෝධයක් තියෙනත්
ගත්තා ඒක මාස ගානක් හිටපු එකනේ උල ගල්ලේ මාස දෙක තමයි කියන්නේ එහෙනම් යන්න යන්න කොහොම යන්න ගමේ අයගේ බේරිලක් නැති හින්දා යන්න යන්න දැන් එයා ආපහු හැරලා යන්නද කොහෙද යන්න 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 අනිත් කෙනෙක් නංග එළවන්න බෑ හිතන්න එපා දැක්කොත්නම් යන්න 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 කන් ඇහෙනවද නේ කන් ඇහෙන්නේ නැත්නම් දැන් හැබැයි ටින් අර මැදිදි කතා කරගෙන ගාව මට හැරුණා නේ හැරුණා යන් යන් යන්න ඔහේ යන්න යන්න මේ ආයෙත් පැත්තට කරු මේ ඉතින් ආයෙම ඔයින් ඇවිල්ලා මේකට පැත්තේ යන්න 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 පතරේ මෙනි ඉන්නේ දැන් සුදුයි. පිටි කළ තමයි මෙයා හිටියේ. පිටි කළ හිටියේ. බලය. පිටි කළ. පිටි කළ බලය. ආ යන්නේ නැත්තේත් අර මේ මේ දැන් අනිත් අලියතුන්ගෙන් කරදර වෙයි කියලා දැන් ගහ ගන්න බෑනේ ඉස්සර වගේ නැත්තම් මෙයා මේ මේ රජ කරගෙන හිටියේ මේ පැත්ත ඔව් මේකට දෙවි පාරනේ මේ කකුල හයින් මිරිකල් උත්තරේ පෙරලලා බේක් කරවෝ ඒ කොයි කාලේ වගේද ඒ දැන් අවුරුදු ගානක් කලින් නේ අපි ගිහලා තිටන් ගෑවන්නේ නේ නේ හා ලඟදී කියන්නේ දැන් ওই කකුල මේ මේ සනීපුණාට පස්සෙත් ආයේ තියලා තිබ්බනේ. ආ. ඒකෙන් තමයි ওই පිටිපස්සෙම තියෙන ওই පස්සේ නැට් උඩින් තියෙන ගැට ටික ආවේ. හැංගුණා හැංගුණා කියලා. එහෙනම් දැක්කද වැඩි. යන්න යන්න ඔයි. අකු හැංගිලා ඉන්නේ දැන් ගහට. දැක්කද? වැඩි. මේක තේරෙන්නේ නැහැ කියන්නේ කොහොමද? ගියා කියලා හිතයි කියලා එන්න තියනේ යන්න යන්න හැබැයි නොදන්න කෙනෙක් ආවත් හොයන්න බෑ කලු කරන්න බෑනේ කකුල උරු නැතිඳ. ඒකයි නැත්තම් ඉතින් ඉස්සර නම් රජ කරන් හිටියේ මාන්නක් කට්ටියේ. එහෙම. මා කන්න දරා පැත්තේම රජ කරන් හිටපු ඇතෙක් මෙයා. මේ හිටිය ඇතින් නයි. ඔය ඇතයි. ඒතොර පෙන්ද කොටා කියලා එකෙක් හිටියා. ඒකයි හත තුන් දෙනා හිටියේ. ඊට පස්සේ ආයෙ පොඩි එකෙක් හිටියා. ඔව්. ඊට පස්සේ. ඔව්. ඒවට දැන් මෙයා දැන් නිතරම මෙහෙම හිටියේ නැහැ නේ. ඒ කියන්නේ අවුරුද්දට සරක් විතර මෙයා ඇවිල්ලා ගියාද? ඔව්. ගියා උද්දේ මේ හිටියේ නැහැ. අර රවුම යනවා. ඒ කියන්නේ මාන්නක් කට්ටිය පිටිකල
මහා කනදරාව ගිය අවුරුද්දේ හිටියේ නෑ මේ ඔයන් කපලයි වුණාට පස්සේ තමයි ආවේ මේ හරෝ එදවසලේ චාලි එදවසලේ ලෝන කියන්නේ මම පැලක් ගාලා අද හිටියා මේවා පොඩි ගහන හරි හිටිය කියලා ඇස්සේ තල දෙක විතර අපෝනේ පොත් එක ගහපුවා රාවණි මේ වගේ ඔයවා පාට දාපු කට්ටිය ඉන්නවනේ ඉන්නේ බලාගෙන අපි වගේනේ වෛරේ තියෙනවා එවුන්ගේ එතන තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි තියෙන්නේ. යා. ආවා කිව්ව පාර. මේ වැවේ තමයි මෙයාට මේ බේත් කරද්දි ගොඩක් කාලයක් හිටියේ. වන්නම් මඩු වැවට පස්සේ මේක හිටියේ. අපි කලින් මම මෙතෙන්ට එද්දී මේ වැව සම්පූර්ණයෙන් හිඳිලා තිබි පොඩි වතුර. මේ හරිය පොඩ්ඩක් වතුර තිබ්බා. දැන් සම්පූර්ණම වැව පිරිලා. ඉතින් හරි ලස්සනයි වැව. ඉතින් අක්බොත් ආපහු වැවට ඇවිල්ලා මේට වෙලා තියෙන්නේ දවස් දෙකකට කලින්. ඔයාලට පේනවද කියලා මෙතන ලොකු ඇතෙක් ඉන්නවද කියලා මීටර 50ක්වත් නෑ දුර බලන්න ඉන්න විදිය
දල දෙක ගහක් මැදෙන් තියාගෙන පිටිපස්ස පද්ද පද්ද ඉන්න. අපූර්වරම ළඟටම ගිහින් මේ බුදේ නින්නකොට වතුරේ නේ වතුරේම නිදා ගන්නවා නේද? ඔව් දවල්ට වතුරේ නිදා ගන්නවා නේ. ඔව්. ආ එල්ලුම් පෙල්ලුම් මොනවත් නැහැ හොඳ වෙලාව උඩට බෙහෙත් ගන්නවා. ඔච්චරයි තියෙන්නේ. අනිත් සත්‍යයක් නෝ ගාන. හොඳේ උස්සලා හුස්ම ගන්නවා. සරෙන් සරේ. මෙයාගෙන් තමයි වෙන එකෙක්වත් නැහැ. ඔව්. පිටකපුම යනවා. අටක් ඒවත් කනකොට දැකපුම. ආ යනවා අනිත්. ඔව්. රැඳෙන්නේ නැහැ නේ. නැහැ නැහැ. ඒ කට්ටිය ආවට රැඳෙන්නේ නැහැ. ඔන්න ඔකයි තත්තේ. නම් හක්බෝගෙන් තියෙන ප්‍රශ්න. වග හානි කරාට වග හානි වලට ගෙවන්නේ නැහැ යාලට. අඩුමතරමේ වග හානි වලටත් ගෙවුවනම් මෙච්චර මෙයාට මේ තියෙන විරෝධය ටිකක් හරි හරි මම හරි. හදයි හදයි. කලෝරත් වෙඩිගෙන එනවා. මෙයා දැන් කොහොම තාම වැවේ ඉන්නේ. කොහොමවත් try කරන්න කරන් උඩට එන්නේ නැති වෙන විදියට. වනජීවීකේ කට්ටියක් එනවා. හැමදාම රැයේ ඉඳන් එළි වෙනකම්ම අග්බෝ පස්සෙන් යන එක තමයි එයාලගේ රාජකාරිය.
හොඳටම හැන්දෑ වෙලා කලවර වැටෙනකම්ම අග්බෝ ගොඩට එයිද කියලා අපි එතනට වෙලා බලාගෙන හිටියත් රෑ බෝ වෙනකම්ම අග්බෝ ගොඩට ආවේ නැහැ. පේන් වන තරමටම කරුවල් ගැක්නට පස්සෙ තමා අක්කෝ එතින් ටිකක් ඈත්වෙලා ටික ටික එහාට යන්න ගත්තේ. ඉතින් තවත් රෑබෝ වෙන කල ඉඳලා මේ පාරවල් වලින් යන්නේ එක අනුතුරුදායක වෙන නිසාත් අපිට එදා රෑ නවතින නවතැම්පලක් හොයාගන්න ඕන වෙන නිසාත් අපි එතනින් පිටත් වෙලා එන්න ආවා. හේ ඊට පහෝදා උදෙත් ආපහු මේ පැත්තට ඇවිත් මෙයා ගැන හොයලා බලන්න බලාපොරොත්තු වෙයි. ඉතින් ඒ විදිහට පහෝදා උදෙත් අපි මෙතනට ආවා. ඒ වීඩියෝ දර්ශන ටික ඔයාලට ඊළඟ එපිසෝඩ් එකෙදී මම පෙන්වන්නම්. ඉතින් මේ වීඩියෝ එකත් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී ඉන්න හැමෝටම සුබ දවසක්. මම පැතුම් බණ්ඩාර.